Welcome everyone to Mr. Ga Moක YouTube channel so today I will be teaching you how to replace pad at home so uh, Fol the procedure ඉතිහින්න Mr Moක YouTube channel ක ඉති අදසිල් රපාරග ගෙනත්ති ලටහමම ගගන්න ලුව ඒ තමයි ඩිස් බ්‍රේක් පෑඩ්ස් ෙතරදිීම මාරු කරගන්න විදිිය මේ වීඩියක බලලා වලට ගෙනගන්න පුලන්. ඉති මේක සිම්පල් වීඩිය එක කොවාට මේ රෙපෑරෙක් කරගඩා වශවෙනවා දොහ76ස් මිලම යතුරක් හෙමැත්තන් සොකට් සට් එක ඉතින් ඊට පස්සවාට අවශ්‍ය වෙනවා ඩිස් බ්‍රේක් මාදිිය බයික එකක් මේ රැපාරකට ඉතින් මේක ඩිස්කව බයි එකක් බජා් ඉතින් අපි බලමු කොහොමද රැපැරක් කගන්න කියලා. ඉස්සල්ලම මේ බ්‍රේක්්හැලිපරය එක කඳුරගන්න ඕනේැන බ්‍රේක් පෑඩ්ම්බන්ධ වෙලා තියෙන්නේ කැලිපර කියන කොටසට ඉතින් ඉස්සලම අපි කරන්නේ උඩ තියන බ්‍රේක් රිිසවිය එක තියනෙන ඔයිල් ටි අපි අයි කරගන්න ඕනේ එක කරන්න කොහොමද කියලා මම කලින් වීඩියකත් දාලා තියෙනවා ඇ ඒ එක බලන්න. ඉස්සලමි උඩ බ්‍රේක්කෝයිල් රිසවිය කරල බ්‍රේකෝල්ි ගංගට පස්සේ අපි පුොළම් මෙ එන්නම විදිර කැලිපරක ගලවගන්න කැලිපරක් ගලවගන්නම භාවිතා කරන්න 2 මිලම සොකට් එකක් එතින් කැලිපරක සම්බන්ධ වෙලාදන ප්‍රධානම ඇන්න දෙකින් ඒ ඇන දෙක තම මේමම ඉස්සල්ලම ගලවගන්න ඔවලට බලාගන්න පොළුවන්ඉතිං කැලිපරකට බ්‍රේක්කෝයිල් පිරිලා තමයිඩිස් බ්‍රේක්් පද්ධතිය ක්‍රියා කරන්නේ එ මෙ මේ විර ඇදකම ගලවගත්‍ර පස්සේ වා වාට තියන්නන්නේ කලිපර එක මෙන්න මේ විදිර අදකින් එලට ඇදගන්න එතකොට අපිට බලාගන්න පුළුවන් අපේ ඩස් බ්‍රේක් පැඩස් මෙතන කවුලු ඇතුළේ පිහිටලා තියෙන විදිිය. එති ඊටපස්සවාට ඕන කරනවා ඇලන් කී සට්ක් ඇලැන් කියී සෙට්ට එකකින්ං මේේමං හරිට මිලිමිට ගන කියන්න දන්න සාමානින් ඇන්කී එකක් ඔවාට අවශ්‍යයවා ඇන් කියයින් මේකෙ ප්‍රධානම ඩිස්ක බ්‍රේක් පෑඩ්ස් හෝල්ඩිම් පින්න එක හමනත්ත හෝඩිම් බෝල්් එක ගලවගන්න ඇලන් කිය කොට වශයවා බලමු අපි කොහොම දෙක් කරන්න කියලාඇන්කි බෝටක තියෙන් යට කෙලවරේ ඕට පේනවා ඒ බෝල්ට්ගෙන්තමමා මේ ඩිස් බ්‍රේක් පඩ් දෙක කැලිපර එකට සබඳධ වෙලා තියෙන මෙ තියෙන්න ඇලන් කියක අපිේක මෙන්නම ඉදර ගලම් පොඩක් තදගතිය තිබුණු ව4ෝි භාතා කරන්න අනිවාරෙන් ව4 නැත්තං ලාබපු තෙල්ුුණ ප්‍රශ්නයක් නෑ මෙමඉදිට පින් එක ගලවගත්තට පස්සේ ඩිස්බෙක් පෑඩස් දෙක අපිට එලියට ගන්න පුලුවන් ඉතින් මේ ඩිස්්‍රෙක් පෑඩ් සැමලේම හොඳට මතයාකන්න ගවුණන මාරු කරන්න මොකද නැත්තංන් වගේ ඩිස්ක කපට බොුවන් මේ එක පැත්තක් හොඳම ල්වෙලාගේ තිබුණඒගේ ගෙවිල තිබුණරයි ඊට පස තියන ප්‍රධානම කොටස තමයි අපි අලුතෙන් ඩිස් බක් පට් දානකොට එතන්නට අපට ලොකු විඩක් අවශ වෙන. ඒ හින්දා මේ කැලිපරගගේ තියෙන පිස්ටන් දෙග මෙන්න මේ විදිර මක්කරරි යකඩ බාරෙක ඇතුළට තල්ලු කරන්න වෙන ඒ තල්ලු කරන්න වෙන නිසාම ම ීඩියෝක පටන්ගන්න කොම කිවේ උඩ තිය බ්‍රේකිසවේගේ ඇරලා ඒ තියන බ්‍රේකෝල්ික ම්පර්නයෙන්මයින් කරන්න කිය. වටබේනදැං මො අපි මේ මේ කලිපරෙක තියෙන පිස්ටන්දක ඇතුළලට තල්ලු කරගන්නන්නේ අලුත් ඩිස්්‍රෙක් පෑඩස් වලට ගොඩක් ඉඩා වශ කරනවා ඒ කියන්න ගෙවිලා තියෙන ප්‍රමාණය වැඩි අත්රි ගෙවල තින ප්‍රමාණය වැඩි පරණ ඩිස් ්‍රෙක් පෑඩ් හිද අලුත්තයවදන්න ගොඩක් ඉඩ අවශ්‍ය නිසා අපේ සිද්ධනා මේ කැලිපරරිකේ තිෙන පිස්ටන්්දක සම්පෝර්ණයම ඇතුළට තල්ලු කරන්නරයි මේකනං පපත්ක පිටන් එකඉක්මනින් ඇතුළටයා නිපත්ත පොඩ දවෙලාලතිබුණ හිදම ික් ඒක වට ස්ප්‍රේරගන්නවා වලට ඒකෝොට සනං මංහිතන්න පහැදිලියි පේ වැැති කියලා44 ස්ප්‍රේකරපුහම ඒක ඇතුලි තියෙනවා රබර් වෝෂ රයි රබර් ෝෂ තල්ලු කරගන මේ පිස්ටන්න අපේ ඇතුළ තල්ලු කරගන්න පුළුවන් මේවා තල්ලු කර ගොට උඩ තින බ්‍රේක්ෂ වේයරකට ආපස්සට බේක් ෝයිල් පිරෙන්්ඩ පුළුවන් නැත්තං හයිලික් ඔයිල් පිරෙන්න්න පුලුවන් ඒ සෑහන දුකට පිසිවට පුළුවන් ප්‍රේශරකට එහින්ද උඩින් රදිගල්ලක්ක දලා හ බ්‍රේෙක් ඇලිපරික තියන පිස්ටන් එක ඇතුළට තල්ු කරන්රෙ. මම දැන් තාමත් තල්ලු කරනවා බෙක් පිස්ටන් එක මොක දේකටිකක් තද වෙලා තිබුණ ම සෑහන කාලකින් මේ බයික සර්විස් කරලා තිබුණ නෑහැ ට පුලුව ම සේවාගස්තුුව ඇති මි ගෙජ් මොටකෝගේ මේේ පැර කරගන්න මට ඩස් ්‍රේක් පඩ් දෙක රෘපියල් පංසිට වගේ වලට සපයන්න බොුවන් ඉතිං සවිස් චාර්ජක ඒ අනුව වෙනස්වෙන්න බොුවන් න්න ම ද ෙක් ිටන්ද ගතුු තල්ලු කලවර මෙන්න මේ තිෙන්නේ අප අලු අලුත් ඩස් බක් පෑඩ වලට පේෙන ඒ ගණනකමින් වැඩි ඒ අපි අරබෙක් පිටන්ද ඇතුළ තල්ලුරනේ ඊට පස්සේ හොඳට මතයා ගඩ මෙන්න මේ අත තමයි දානන්නඕනේ ඒකන විශේෂයන් එතන නිර්මාණය කරපු කවුලුවක් වගේ හැඩතලයක්ත්තියෙනවා ඒ හැඩතලට විතරයි මේ බෙක්් ඩිස් බ්‍රෙක් පැඩස් දෙක සම්බන්ධ වෙන්නේ යි ඒන්නන්නේ ඩිස් එක තියෙන රවුන් හැඩියක් ඒකට සමානවෙන්න එකන පැරරල් වෙන්න මේ ඩිස්්‍රෙක් පෑඩ් දෙක මෙන්නමේදටේ කවු ඇතුළේ අපි රොඳ වන්ඩුවනර. රඳවලා ඊට පස්සේ අපිට කරන්න දෙන්නේ මේ බ්‍රේක් පැඩස් රිටේනිින් බෝල්් එක නැවත සවිකරගන්න රයි වල්ට පේන ඔල්ලා ටිකක් ගෙදරදිමෙක් කරගන්නකොට අමතක වෙනවා තිබ හැඩේමොකක්ද කියලා ොටෝ එකක් ගහගන්න පුලුවන් ඒගේ දෙයක් කරලා වාට පුළන් එක මතතියාගන්න ඊට පස්සේ වලට පේෙන දෙ මම කවුලුවට මෙ මෙඉදිර සම්බන්ධ කරනවා බ්‍රේක් පැඩස් දෙක ඊට පස්සේ අපිට පුුවන් පල්ල හැතියෙන බ්‍රේක් රිටේනිිං නට් එක නැවත සවිකරගඩ ඒට අදාළව සිදුරු අපිට සපැල දිලාතියෙනඒ සිදුරුවලින් යන්න ඕනේ බෝ් එක පල්හට වල්ඩ පේ නති මේ සිදරුවෙන් යනමා පල්ලයාට මේ බෝල්ස් විශේෂෙන් කියන්න ඕනේ සෑහෙන උත්සාහයක් කරලා තද කරන්න වශනෑ එහෙමුණොත් මේ ත්‍රෙඩ් එක ඩැමේ්ජලා ලොකු අවුලක් වෙන්න පුළුවන් ඊටස ම ඇලන් කියකා අරගන යම් ප්‍රමාණයක් තද කරගන්නවා මට ඇති කියලා හිතන ප්‍රමාණයට ගොඩක් තදකොත් එෙම ඊට පසේ අය දවසක් ලවනකොට සහන ප්‍ර්ණයක් වෙන්න පුොුවන් ත්‍රෙඩ් ැඩුනොත් එහම ප්‍රශ්නයක් වන්න පුළුව ඩිස්ග්‍රෙක් පෑඩ් එක පල්ලහට එල්ෙන්න පුුවන් එක ගනන්ගන්නපා ඒක නැවත ඒ කවුලුවට සම්බන්ධ කරලා මෙ මේ දිර රිටේනිම් පින්න එක එෙමනතතා රිටේනිිං ටක ද කරගන්න ඉති සම්පර්ණයෙන්ම ිස්බ්‍රෙක් පද්ධතියක ඔයිල් මාරු කරන ීඩියගක් ම කරලා තිවා එකත් බලන්න ඊට පස්සේ දැන් අපිට ඇතුළට ඉඩ තියෙන වාල පේවා මේ ඩිස්බ්‍රෙක් පෑඩස් දෙක මැදට තමයිඔට පේවා මැද ඉඩත් තිෙනවාඔඒ මැදට තමයි ඩිස්ක එක සම්බන්ධ වෙන්ඩ ඕනේන්නේඒතැට තිලා තල්ලුරපුහම ඩිස්ක එකට සම්බන්ධ වෙනවා ් ගොඩක්ම එතන ෆ්‍රීේ තමයින පලේකේ තයිඒ ඩස් බ්‍රෙක් පැඩ් එකක තියන්නේ එක ප්‍රශ්නයක් කරගන්න එපා බෙක් පිස්ටන්දගෙලියට තල්ුවෙනගොට එයා වශ්‍ය ප්‍රමාණයට බ්‍රෙක් පැට්් දෙක ඩිස් එකට තද කරගන්නවා ඉඩ පස්සේ දැන් අපිට මැද ඉඩ වශය කිවවා ඉතින් ඒ ඉඩ අපිට මේ වගේ ස්කරුව එකක් බාවිදෙන් එතැන තියෙන ඉඩ අපිට හදාගන්න පුලන් මොකද ඩිස් බේෙක් පඩ් එක පැත්තකට පාත්වෙලා තියෙන්න්න පුළුවන් ඒ නිසාම ස්කරුව එකක් භාවිත කල මැද ඉඩ හදාගන ඒක ඩිස්කක තිේලා සල්ලු කරන ඉස්සර මෙ මේේදිර රයිර ඩිස්ක එක දෙපැත්තර තමා ඩිස්ක බ්‍රේක් පෑඩ් දෙක සම්බන්ධ වෙන්න නෙරයි ඊට හස්සේ අපිට පුලුවන් අපේ දොළහ මිලිමීට නඩ් දෙක නැවත සම්බන්ධ කරන්න ඉති මේ යනත් තද කරනකොට සීමිත ප්‍රමාණයක් අද කරන්න ්‍රෙඩ්ඩෙක් ඇඩුනොත් හැම ආපව් ලියවන පට්ටල් ාන අරන් ඇන්ඩෙනවා සම්පූර්ණයම බයික ගලවන්ඩ වවාට ් එතකොට ඩස්ක් පඩ හැම හැම සවිස්කද මාරුරන්න මොකද අපට ඩිස් එක පරිස කරගන්න ිස්ක රුපියල් දාහක් විතරවයි ඉතිං ඩිස් බෙක් පඩස් දෙ රපා පන්සියන වෙන්නේ එහින්ද අනිවාරෙන් ඉතින් ඒ සැවිසේගේෙද මාරගරගන්න රයි වාල්ල පේනවා දැන් අපි වැඩේ කරලේවරයි ලේසි ගෙ දෙද්දි කරගන්න සල්ලි අපතේ යන්න ඒනම් ඇන දෙක ගාට තද කරගත්ත ඒනම් තව වීඩියෝකින් ඉස්සරට හම වීඩියක මෙතැගින් වැරගරනවා. ඒනම් අදර ගිල් එන්නම් හැමෝටම තැන්කූ.